ෆ්‍රයිඩ් රයිස් එකක් රයිස් කුකර් එකේ හදන්නේ කොහමද? බත් එක ෆ්‍රයි කරන්න ඕනේනේ. ඒ නිසා මම කීප වතාවක් හදලා මේ ක්‍රමය හොයාගත්තා. ඕනෑම උත්සවයකට නැත්තලට සිංහල අවුරුද්දට අලුත් අවුරුද්දට රම්සාන් එකට මේ වගේ ෆ්‍රයිඩ් රයිස් එකක් අඩු මුදලකින් ගෙදර දියවලට හදාගන්න පුළුවන්. විශේෂත්වය තමයි මේ රෙසිපිය සහ මේ ක්‍රමය YouTube එකෙන් ප්‍රථම වතාවට තමයි ඔයාලට මේ රෙසිපිය ලැබෙන්නේ. අනිත් එක තමයි કૃત્રિમ රසකාරක සෝස් වර්ග, සුප් කැට, චිකන් ස්ටොක් කිසිම දෙයක් නැතුව. චිකන් ස්ටොක් එකක් දාලා හදනවා වගේ සුපිරිම විදියට ඔයාලට මම අද ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න කියලා දෙනවා. අපේ අම්මාගේ ක්‍රමයට හදන මේ රයිස් කුකර් චිකන් ෆ්‍රයිඩ් රයිස් එක ඔයා බලලා මේකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට වගේ අලුත් එක ෂෙයා කරන්න. ඒ වගේමයි ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයිබුවන්, අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. ඕනෙම හාල් වර්ගයකින් හදාගන්න පුළුවන්. හැබැයි අද මම හදන්නේ කීරි සම්බා වලින්. සාමාන්‍ය සම්බායකින් හදන්න පුළුවන්. එහෙමනම් වතුර චුට්ටක් වැඩියෙන් දාගන්න. එතකොට රයිස් කුකර් කප් එකෙන් කීරි සම්බා කප් 4ක් ගන්නවා. මේකම මම පෙන්නන්නම් මෙෂරින් කප් එකට දාලා. මෙෂරින් කප් එකෙන් නම් කප් 3ක් තියෙනවා. චිකන් ග්‍රෑම් 500ක් ලුණු දාලා හොද ගන්නවා. ඔයාට 500ක් හරි 700ක් හරි ගන්න පුළුවන්. කහකුඩු තේහඳි භාගයයි ගම්මිරිස් කුඩු තේහඳි එකයි මිරිස් කුඩු තේහඳි එකයි දාලා ලුණු කුඩු කපාපු තේහඳක් දාලා ඒකටම විනාකිරි තේහඳි භාගයක් දාලා කලවම් කරනවා. විනාකිරි කන්න හොඳ නැත්තම් දාන්න එපා. දැන් මේ විදිහට අනලා විනාඩි 15ක් විතර පැත්තකින් තියනවා. ගොඩක් දේවල් නැහැ. පුංචි කුරුඳු කෑල්ලක්, කරාබු නැටි 8යි, කරදමුඟු ගණන්නේ 4ක් ඇති, සියඹල ඇට 7ක් 8ක් විතර. ගම්මිරිස් ඇට තේහඳි එකමාරයි. ඇට නැත්තම් කුඩු දාගන්න. මේ තියෙන ජින්ජර් ගාලික් පේස්ට්, ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. ඉඟුරු සුදු ලුණු පේස්ට් එක අපේ අම්මා චැනල් එකේ හදන හැටි කියලා දීලා තිනවා. මේ සැහැඳි දෙකයි. තක්කාලි ගෙඩියක් තියෙනවා නම් ගොඩාක් රසයි. නැත්තම් නම් ඉතින් කමක් නැහැ. ඒ වුණාට තියෙන වෙලාවක කොහොම හරි මේක දාලා හදාගන්න. මේ තියෙන මං ගෙදර හදපු චිකන් කරි පවුඩර්. ඔයා දැක්කේ නැත්තම් බලලා හදාගන්න. චිකන් කරි පවුඩර් මේ සැහැඳි එකම ආරයි. ග්‍රේට් කරගත්තු කැරට් මිෂරින් කප් එකක් පුරවලා. ලීක්ස් තියෙනවා නම් ගොඩාක් හොඳයි. ලීක්ස් නැත්තම් ලුණු කොළ එකතු කරගන්න. චූටියට කපාගත්තු ලීක්ස් ගස් දෙකක්. මැරිනේට් කරගත්තු චිකන් ග්‍රෑම් 500යි. හැම දෙයක්ම ගණන් නිසා ඔක්කොම මං අඩුවෙන් දුන්නේ. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒ කිව්වේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook කරා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. මේව ගල් නැති හැල්නේ. ඒ නිසා පෙනීරකට දාලා හොත ගන්නවා. ගල් තියෙනව නම් ගරලා අරගන්න. රතු සීනි හරි සුදු සීනි හරි තේ හැඳි තුනක්. දැන් අපි සියඹල ටික සීනියකට දාලා වතුර ටිකක් දාලා දිය කරගන්නවා. අපේ අම්මාගේ ක්‍රමයට සියඹල ඇට ටික අයින් කරනවා. දැන් අපි තක්කාලි කිටියත් මැද මේ වගේ අයින් කරලා කපල පැත්තකින් තියාගන්නවා. ගම්මිරිස් ඇට දාගන්නව නම් හොඳයි. ගම්මිරිස් ඇට නැත්තම් කුඩු තේහඳි එකමාරක් දාගන්න. ලුණු කුඩු තේහඳි දෙකයි. මේතරම් ටිකක් මහත සේර ගහක් ලෙමන් ග්‍රාස් දෙකට කපලා තියාගන්න. අපිට මේකට බිත්තර දෙකකුත් ඕනේ. ඔයාට මේකට බිත්තර වැඩියෙන් දාගන්න ඕනේ නම් දාගත්තට කමක් නැහැ.
දැන් සේරම ලෑස්ති ෆ්‍රයිඩ් රයිස් එක උයන්න පටන් ගමු. ඉස්සෙල්ම රයිස් කුකර් පොට් එකට පොල් තෙල් හරි තමන් කැමති තෙල් වර්ගයක් මේ විදිහට මේස ඇඳි දෙකක් විතර එකතු කරගන්නවා. රයිස් කුකරේකේ උයනකොට ලිපේ ක්‍රමයට උයන්න අමාරුයි. රයිස් කුකරේක එකපාරට ගොඩක් රත් වෙන්නේ නැහනේ. ඒ නිසා හුඟක් රත් වෙනකන් ඉන්නෙත් නැහැ. යාන්තම් රත් වෙනකොට අපේ අමුද්‍රව්‍ය ටික දාගන්නවා. කරාබු නැති කුරුඳු පුතු කරදමුඟු මේ ටික දාගන්නවා. ඒ එක්කම ඉඟුරු සුදු ලුණු ජින්ජර් ගාලික් පේස්ට් එකක් දාලා චුට්ටක් කලවම් කරනවා. ගොඩක් වෙලා ඉන්න එපා. ඒ එක්කම සේරගස් දෙකක් දාගන්නවා. දැන් අපි චිකන් ටිකත් ඒ එක්කම දාගන්නවා. මේ දවස්වල ගොඩක් අයට ගෑස් නැති නිසා මේ රයිස් කුකේකේ හදන්නේ. ගෑස් තියෙන කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ එක බලලා හදාගන්න. මේ විලාවෙම සීනිවල දිය කරගත්තු සියඹල ටික මේකට වක් කරගන්නවා. දැන් කලවම් කරලා වහලා විනාඩි දෙකක් උයනවා. විනාඩි දෙකකට පස්සේ ඇරලා ලුණු බලනවා. ලුණු බැඳි නිසා තව ලුණු ටිකක් දාගන්නවා. ආයෙත් වහලා විනාඩි දෙකක් උයා ගන්නවා. විනාඩි දෙකකට පස්සේ ඇරලා තක්කාලි ලුණු දාලා කලවම් කරලා වහලා ආයෙත් උයා ගන්නවා. දැන් විනාඩි 4කට පස්සේ අරිනවා. ඇරලා කලවම් කරලා වහලා ආයෙත් උයා ගන්නවා. දැන් විනාඩියකට පස්සේ උයාගත්තු චිකන් සේරම ටික වෙනත් භාජනයකට මාරු කරගන්නවා. පොල් තෙල් මේසේ ඇඳක් දාලා ස්විච් එක ඔන් කරනවා. තෙල් එක රත් වේගෙන එනකොට බිත්තර දෙක කඩලා දාගන්නවා. මේකට මම ගම්මිරිස් කුඩු 30 හැඳි භාගයක් එකතු කරනවා. ලුණු 30 හැඳි භාගයක් එකතු කරනවා. දැන් මේ විදියට බිත්තර ටික යාන්තම් උයා ගන්නවා. මේ විලාම කැරට් ටික එකතු කරලා ෆ්‍රයි කරගන්නවා. චුට්ටක් වහනවා කැරට් ටික යාන්තම් තඹ ගන්න. කැරට් ටික තැම්බෙන අතරේ චිකන් එකේ තියෙන සේර කෑලි ටිකයි චිකන් කෑලි ටිකයි වෙන් කරගන්නවා. සේර කෑලි අපිට පස්සේ ඕනේ. මේ ටික අයින් කරපු හැටියෙම ලීක්ස් ටික රයිස් කුකර් පොට් එකට දාලා කලවම් කරනවා. සාමාන්‍ය තාච්චි එක වගේ ෆ්‍රයි කරන්න අමාරුයිනේ. තෙල් චුට්ටකින් තමයි අද මම මේක උයන්නේ. ඒ නිසා මේ ක්‍රමයට කලවම් කරගන්න. දැන් චිකන් කරි පවුඩර් ටික උඩට දාගන්නවා. දාලා ගොඩක් වෙලා එපා. විනාඩියක් විතර වහනවා. ඒ අතරේ මම චිකන් කෑලි ටික පොඩියට කපා ගන්නවා. ඒක කපලා ඉවරනකන් ඉන්න බෑ. විනාඩියකින් මම මේ ටික එළියට අරගන්නවා. දැන් අපි ලීක්ස් ටිකයි කැරට් ටිකයි මෙහෙම තිබ්බොත් මේ ටික තැම්බෙනවා. ඒ නිසා පැතලි භාජනයකට පැතලි පිඟානකට මෙන්න මේ ක්‍රමයට මාරු කරලා නිවෙන්න තියෙනවා. ඔන්න දැන් තමයි අපි රසම රස බත් එක උයන්න යන වෙලාව. දැන් අපි කෘතිමේ වනමේ ගෙදර උයපු චිකන් එකේ චිකන් ස්ටොක් වතුර මෙෂරින් කප් එකක් තියෙනවා. ඔයාට මෙෂරින් කප් එකක් මෙතන වතුර නැත්තම් මෙෂරින් කප් එකක් වෙන්න වතුර චුට්ටකුත් එකතු කරලා දාගන්න. දැන් අපිට හාල් මෙෂරින් කප් 3යිනේ තියෙන්නේ. එතකොට වතුර මෙෂරින් කප් 5ක් දාගන්න ඕනේ. කලින් ස්ටොක් වතුර මෙෂරින් කප් එකක් දැම්මනේ. වතුර කෝප 5ක් වෙන්න තව වතුර කෝප 4ක් එකතු කරනවා. වතුර කෝප තව 4ක් දාලා කලවම් කරලා ලුණු රස බලනවා. ලුණු චුට්ටක් එකතු කරගන්නවා. හැබැයි මතක තියාගන්න අපි කැරට් ලීක්ස් එකටත් ලුණු දැම්මා, චිකන් එකටත් ලුණු දැම්මා. ඔයාලට මං රෙසිපිය කියන වෙලාවේ ලුණු තේ හැඳි දෙකක් කිව්වනේ. ඒ තේ හැඳි දෙක තමයි සැරින් සැරේ මම මේ ටික ටික එකතු කරේ. දැන් අපි තඹගත්තු සේර ටිකත් මේකටම දාගන්නවා. ඉස්සෙල් චිකන් එක බාගත්තු භාජනයේ තිබිච්ච අන්තිම වතුර ටිකත් මම මේකට එකතු කරනවා. පුංචි කටු කෑල්ලක් තිබුණා, ඒකත් දාගන්නවා. දැන් ඉතින් හරි ලේසි. ස්විච් එක ඔන් කරලා බත් එක උයා ගන්නවා. වැදගත් දෙයක්, සැරින් සැරේ පියන ඇරලා බලන්න එපා. විනාඩි 15කට පස්සේ මං ඇරලා කහ කුඩු ටිකක් එකතු කරලා කලවම් කරලා වහලා උයා ගන්නවා. විනාඩි 15කට පස්සේ ස්විච් එක ඕෆ් වෙලා කීප් වෝම් එකේ තියෙන්නේ. දැන් විනාඩි 10ක් විතර තියලා එළියට අරගන්නවා. ගන්න කලින් බත් එක තැඹිලාද කියලා බලන්න. ඔයාගේ හාල් ඇට සමහර විට ලොකු ඒවා නම් තැඹිලා නැති වෙන්න පුළුවන් නම්
නටන වතුර කෝප භාගයක් විතර පොට් එකේ මැදට වක් කරලා වහලා උයා ගන්න. මේ වෙලාවේ මම මේක කියලා දුන්නේ ගෑස් ඉවර වෙච්ච අයටනේ. ඉතින් නටන වතුර දාන්න බැරි නම් ඒ අයට ඇල් වතුර ටිකක් දාගත්තට කමක් නැහැ. දැන් මේ චිකන් එක ආයෙ චුට්ටක් ෆ්‍රයි කරන්න යන්නේ. ෆ්‍රයිඩ් රයිස්නේ. එහෙම අකමැති නම් මේ තියෙන දේවල් ඔක්කොම කලවම් කරලා කෑමට ගන්න පුළුවන්. මේ වෙලාවේ මම බටර් මේස හැඳි දෙකක් පොට් එකට දාගන්නවා. බටර් නැත්තම් ඔයාලට මාගරින් ටිකක් හරි දාගත්තට කමක් නැහැ. එහෙමත් නැත්තම් කැමති තෙල් වර්ගයක් එලිඟි තෙල් හරි දාගත්තට කමක් නැහැ. දැන් රම්පෙකුළ දෙකයි චිකන් ටිකයි මේ විදිහට දාලා ඒකටම ගම්මිරිස් කුඩු, චිකන් කරි පවුඩර්, ඒ වගේම ලුණු කුඩු චුට්ටකුත් දාලා කලවම් කරනවා. කලවම් කරලා වහලා ඒකේ උඩින් මේ වගේ සර්වීට් එකක් දාලා විනාඩියක් විතර උයා ගන්නවා. මෙහෙම දැන් මම ඇතුලේ තෙත ගතිය ටිකක් වෙලා තියෙනවා. මෙහෙමම ස්විච් එක ඕෆ් වෙනකන් තියාගන්න. දැන් හරි, දැන් අපි බත් එක ටික ටික දාලා මේ වගේ කලවම් කරගන්නවා. ශ්‍රී ලංකන් අපේ අම්මාස් රයිස් කුක චිකන් ෆ්‍රයිඩ් රයිස්. දැන් මේ වගේ ටික ටික දාලා තමයි කලවම් කරගන්න ඕනේ. ඔයාට මේ වෙලාවේ කොත්තමල්ලි කුල ටිකක් තියෙනවනම් කලවම් කරගත්තට කමක් නැහැ. චුට්ටක් කාලා බලනවා රස කොහොමද කියලා. මට නම් ලුණු රස ගානට තියෙනවා. මේ වෙලාවේ ඔයාට ලුණු මදි නම් චුට්ටක් එකතු කරගන්න. මොකද අපේ කැරට් ලීක්ස් වලත් ලුණු තියෙනවා. දැන් ආයෙත් අපේ බන්දේසියට අපේ මේ පිඟානට බත් ටික දාලා කැරට් ලීක්ස් ටිකක් දාලා කලවම් කරගන්නවා. YouTube එකේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකන් අපේ අම්මාස් ක්‍රමයට චිකන් ෆ්‍රයිඩ් රයිස්. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. ඇත්තෙන්ම පුදුම රසක්. දැන් මේ විදිහට චිකන් ෆ්‍රයිඩ් රයිස් රයිස් කුක එකේ හැදුවම අපේ අම්මා Facebook ෆෑන් පේජ් එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. මේ තියෙන්නේ මේ විදිහට හදපු ෆ්‍රයිඩ් රයිස් වර්ග. ඒ වගේමයි චිකන් බිරියානි, කහපත්, තුන් තෙල් බත්, කිරි බත්, මේ ඔක්කොම ප්ලේලිස්ට් එකක්ම තියෙනවා. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන මේ රතුපාට ඩෑන්සිනී තලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්නකෝ. එතකොට ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. මේ ප්ලේලිස්ට් එකේම ඔයාලට මම චිකන් කරි පවුඩර් එකත් එකතු කරලා තියන්නම්. බලලා හදාගන්න. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා ක්ලික් කරන්න. බොහොම ස්තුතියි.